අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල අද සිට නිවසකින් බැහැරව යා හැකි එක්කයකට පමණයි ඒ ඖෂධ මිලදී ගැනීම සහ රාජකාරී කටයුතු සඳහා පමණයි කොවිඩ් මරණ හා රෝගීන් වාර්තා වීම අනුව සංචරණ සීමා වෙනස් විය හැකි දැඩි වෙන්නත් පුළුවන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කියයි වහාම රට ලොක්ඩවුන් කරන්න වෘත්තීය සමිති දිවයින පුරා විරෝධතාවයක උසස් පෙළ ශිෂ්‍යයෙකුගේ තරම්වත් දැනුමක් රජයට නැහැ වෛද්‍ය බෙල්ලන කියයි ජාතික රෝහලේ ඊයේ දිනට පමණක් කොවිඩ් මරණ 28ක් තවත් කොවිඩ් මරණ 170ක් සමස්ත මරණ සංඛ්‍යාව 6600ේ සීමාව ඉක්මවයි රාගම රෝහලේ තවත් වෛද්‍යවරේ කොරෝනාවට බිලි සායනවල රෝගීන්ගේ අභ්‍යාස පොත අද රාත්‍රී 10:00 සිට හෙට අලුයම 4 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය කොවිඩ් මරණ ගැන ඇත්ත කියන්න GMO රජයට කියයි රට තුල බරපතල ඖෂධ හිඟයක් වජිර අභිවර්ධන කියයි සහල් මෙට්‍රික් ටොන් 6000ක් පාකිස්තානයෙන් ආනයනයට කැබිනට් අනුමැතිය පෞද්ගලික සමූපකාර හවුලේ නව වී මෝල් පෙට්‍රල් ඩීසල් පොලිමක් සමග විදුලි කප්පාදුවක් එයිද මුජිබ අසයි විධායක ජනාධිපති ධුරය සංශෝධන සහිතව ඉදිරියට ගෙන යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් විනිශ්චයකාර වරුන්ගේ සමුළුව අධිකරණයේ ස්වාධීනත්වයට අත තැබීමක්ද විපක්ෂ නායක ප්‍රශ්න කරයි ප්‍රථමයෙන් දේශීය පුවත් 31 වෙනිදා දක්වා බලපැවැත්වෙන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය නව මාර්ගෝපදේශ මාලාවක් අද නිකුත් කළා. ඒ අනුව අද සිට නිවසින් බැහැරව යා හැක්කේ එක් අයෙකුට පමණයි. ඒ අත්‍යවශ්‍ය රාජකාරී සහ ඖෂධ ලබා ගැනීම සඳහායි. සාප්පු සංකීර්ණ අද සිට වසා දමන අතර සුපිරි වෙළඳසැල් සඳහා ධාරිතාවෙන් 25%කට අවසර හිමිවනවා. අද සිට 31 වෙනිදා දක්වා බලපැවැත්වෙන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අද සිට නිවසින් බැහැරව යා හැක්කේ එක් අයෙකුට පමණයි. ඒ අත්‍යවශ්‍ය රාජකාරී සහ ඖෂධ ලබා ගැනීම සඳහා පමණයි. ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා පමණක් විවෘතව තිබෙනවා. වැඩමුළු සන්නාම එළිදැක්වීම් හමුවීම් සම්මන්ත්‍රණ ආදිය සඳහා ඉඩ සැලසෙන්නේ නැහැ. සුපිරි වෙළඳසැල් සඳහා ධාරිතාවයේ 25%කට පමණක් අවසර හිමිවනවා. සාප්පු සංකීර්ණ අද සිට වසා දමා තිබෙනවා. ඊට අමතරව දීවර කෘෂිකාර්මික කටයුතු කළ යුත්තේද දැඩි සෞඛ්‍ය නීති රීතීන්ට අනුකූලවයි. සම්භාන මධ්‍යස්ථාන, කාය වර්ධන මධ්‍යස්ථාන, ගෘහස්ථ ක්‍රීඩාංගණ, ළමා උද්‍යාන, පිහිනුම් තටාක වසා දමා තිබෙනවා. ආගමික ස්ථානවල ජනතාවට ඒකරාශී වීමට අවස්ථාව නොලැබෙන අතර කිසිදු සාදයකට අවසර හිමිවන්නේ නැහැ. සීමාවන් පනවලා තියෙන්නේ අගෝස්තු මාස 31 වෙනක දක්වා පමණයි. මේ කාල සීමාවේදී අපගේ වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය සහ වාර්තා වෙන මරණ ප්‍රමාණය අනුව මෙම සීමාවන් ඉදිරියේදී වෙනස් විය හැකි. මෙම සීමාවන් තවදුරටත් දැඩි වෙන්නත් පුළුවන්. මෙම සීමාවන් ඉස්සරහට තවදුරටත් දීර්ඝ වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මේ සියල්ල තීරණය වෙන්නේ අපගේ දෛනික වාර්තා වෙන රෝගීන් සමන්න ප්‍රමාණය අනුව. ඉතින් ඒ නිසා රෝගීන් වාර්තා වෙන ප්‍රමාණයත් වාර්තා වෙන මරණ ප්‍රමාණයත් අඩු කරගන්න අපි මෙම සීමාවන් සඳහා දැඩි ලෙස අනුගත විය යුතුයි. මේ දිනවල කොවිඩ් එක්ක බරපතලම කතාව මේ දත්ත වැරදි කියන එක. එහෙම නැත්නම් මරණ අඩු කරලා සටහන් තබා ඇති බව. මෙය සැලසුම් සහගතව කළාද නැතහොත් දත්ත ඒකරාශී කිරීමේ දුර්වලකමක්ද යන්න සොයනවාට වඩා ඇත්තටම අපේ සෞඛ්‍ය ශාස්ත්‍රයේට නිවැරදි දත්ත එකතු කිරීමේ ක්‍රමවේදයක් තිබේද යන්න සෙවීමටයි අපේ උත්සාහය. මේ සියත අංජනා කරුණාරත්න ගෙනෙන වාර්තාව. අපේ රටේ ගමේ ගොඩේ ඉඳලා වෛද්‍ය ප්‍රතිකාර ගන්න ක්‍රමය මුලින්ම විමසා බැලිය යුතුයි. ගමේ වෛද්‍යවරයා වෙත ප්‍රතිකාර ගන්න ගිය විට ඔහු නම වයස අහලා කඩදාසි කොලයක බෙහෙත් ලියලා දෙනවා. ඊළඟ වතාවේ ඒ වෛද්‍යවරයා වෙත ගියාම මුලින්ම ලබා දුන්නු ඖෂධ පිළිබඳ විස්තර බොහෝ විට නැහැ. රෝග තත්ත්වය පිළිබඳව මතකයේ සහ පළපුරුද්ද මත නැවත ඖෂධ ලබා දෙනවා. ඉන් ඔබට ගොස් ග්‍රාමීය ප්‍රාදේශීය සහ ජාතික රෝහල් වෙත අවධානය යොමු කරමු. මේ ස්ථානවලත් බාහිර රෝගී අංශවල වෛද්‍යවරයා ඖෂධ ලියන්නේ සිය පෑනෙන් කඩදාසියෙන්. ඉන් එහාට වැඩිදුරටත් සොයා බලමු. නිදන්ගත රෝග තියෙන රෝගීන් සායනවලට යා යුතුයි. සායනවලට යන රෝගීන් අත මෙවන් අභ්‍යාස පොතක් තිබෙනවා. මේ පොත අනිවාර්යයෙන්ම රැගෙන යා යුතුයි.
සායනික පොත නොයසේ නම් ක්ලිනික් පොතෙහි ඇති ෆයිල් අංකයෙන් රෝගියාගේ තොරතුරු ලිපි ගොනුව සොයා ගන්නවා රෝගීන්ගේ ලිපි ගොනුව හොයා ගන්න බැරි වෙන අවස්ථා ඕනිතරම් වාර්තා වී තිබෙනවා මේ තමයි අපේ රටේ නිදන්ගත රෝගීන්ගේ තොරතුරු ගබඩා කර ඇති ක්‍රමය රුපියල් මිලියන ගණනක් වියදම් කරලා සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය කාලයේ පරිගණක දත්ත ක්‍රමයක් හඳුන්වා දුන් බව වාර්තා වෙනවා නමුත් මේ සාර්ථකව ක්‍රියාත්මක වන්නේ නැති බවයි දැනගන්නට ලැබුණේ කොවිඩ් රෝගීන්ගේ දත්ත එකතු කිරීමට භාවිතා කරන්නට ඇත්තේත් ප්‍රාථමික ක්‍රමයක් තියන්න ඇත්තටම විමසා බැලිය යුතුයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා දත්ත වැරදීම පිළිබඳව අද කළ ප්‍රකාශයද බරපතලයි මම හිතන්නේ ලෝකයේ කිසිම රටක 100ට 100ක් නිවැරදි දත්ත එක ආසි වීමක් සිද්ධ වෙන්නේ නැහැ දශමයක හරි අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන් අපේ අතිනුත් ඒ වාගේ තත්වයක් යටතේ මේකේ අංග සම්පූර්ණ තත්වයක් නොවෙන්න පුළුවන් නමුත් ගත හැකි උපරිම ක්‍රියාමාර්ගය අරගෙන තියෙනවා වඩාත්ම නිවැරදි දත්ත ලබා ගන්න මොකද ඒක මහ ජනතාවට හෝ ලෝකයට දත්ත ලබා දීමට වඩා අපේ පාලන කටයුතු වලට නිවැරදි දත්ත තිබී අත්‍යවශ්‍ය වෙනවා නිවැරදි දත්ත අපි ළඟ නොතිබුණොත් අපේ පාලන කටයුතු කරගෙන යෑමට අපිට බැරි වෙනවා අන්න ඒ නිසා විශේෂයෙන්ම හැමුණොත් කොයි මොහොතේ හෝ ඒක පුපුරා යනවා ඒ තත්ත්වය නිසා දැනුවත්ව හෝ හිතාමතාව හෝ මේ තත්ත්වයට දිගටම පවත්වාගෙන යෑමට කිසි කෙනෙක් අවශ්‍ය කාරණකට අවශ්‍ය වෙන්නේ නැහැ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියන හැටියට ලෝකේ හැම තැනම දත්ත වරදින්න පුළුවන් හැමෝටම වරදිනවා කියලා අපිටත් වරදින්න ඕනි කියලා නීතියක් නැහැ ප්‍රශ්නේ ඇත්තේ අපේ දත්ත එකතු කිරීම ගබඩා කිරීම සහ විශ්ලේෂණය තුලයි අද බොහෝ වෙළඳසැල් වල ඩිජිටල් බිල්පතක් ලබා දෙනවා හැබැයි ගමේ ගොඩේ පුංචි කඩවල කඩදාසි කෑල්ලක් අතින් ලියලා එකතු කරපු තුන්ඩුවක් තමයි දෙන්නේ ඇත්තටම සංගවන් හෝ විකුණන්න සැබෑ දත්ත තිබිය යුතුයි දත්ත සැබෑ ලෙස ලබා ගන්න විශ්ලේෂණය කරන්න පරිගණක ආශ්‍රිත ඉතා සාර්ථක ක්‍රම අද තිබෙනවා කොවිඩ් සඳහා පමණක් නෙවෙයි समस्त सौख्य शेष प्रेम रोगी पिलिबंद निवरदी परिगणक दत्त क्रमया अत्यावश्य वनवा सौख्य शेष्रे कार्यमंडल प्रमाण ओन सतु विशेषज्ञ भाव अनिवार्यन्म परिगणक दत्त क्रमया तुल तिबीयुत रुपया मिलियन गणन मुदल काबासिनिया कराने नैतिव विशेषज्ञ सहाय अरगन दन्वत निवरदि क्रम वेद्या निर्माण कलियुत भव सियत अप अवधारणे करनवा අද රාත්‍රී 10 සිට හෙට අලුයම 4 දක්වා යලි නිරෝධායන ඇදිරි නීතිය පැනවීමට නියමිතයි. වසංගත තත්ත්වයේ හමුවේ වහම රට සම්පූර්ණයෙන්ම වසා දමන ලෙස සෞඛ්‍ය වෘත්තීය සමිතිය ඉල්ලා සිටිනවා. මේ අතර අදත් කොවිඩ් මරණ 170ක් වාර්තා වුණා. ඒ අනුව මේ රට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6604ක් දක්වා ඉහළ ගියා. සිකුරාදා වන විට රට වසා දැමීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් ලබන සඳුදා සිට බලහත්කාරයෙන් රට වසා දැමීමට කටයුතු කරන බව වෘත්තීය සමිතිය පවසනවා දින 10ක කාලයක් සඳහා රට සම්පූර්ණයෙන් වසා දමන ලෙස රජයට බල කරමින් දිවයිනේ රෝහල් කිහිපයක අද දහවල් විරෝධතාවයක් සංවිධානය කර තිබුණා ඒ සෞඛ්‍ය වෘත්තීය සමිතිය එකමුතුව විසින් අපි රජයෙන් ඉල්ලනවා මේක තර්ජනයක් විදියට ගන්නත් එපා අභිමානීය පිළිබඳව ප්‍රශ්නයක් කරගන්නත් එපා මේ මොහොත අනිවාර්යයෙන්ම රට ලොක්ඩවුන් කරලා මේ වෛරසයේ නිදැල්ලේ හැසිරෙන එක නවත්තන්නට ඕනේ වෙලාවක් දින 10ක් ලොක්ඩවුන් කරන්න කියන එක තමයි අපි කියන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ විශේෂඥ උත්තරයක් යෝජනා කරනවා නමුත් ඒ උත්තරේ ආණ්ඩුව දෙන්නේ නැහැ අද හැමෝම කියන්නේ ඉතිහානුකූල රට වැසියමකට යන්න කියන බලගිරීම කරුණා කරලා රට ගැන හිතලා මිනිස්සු ගැන හිතලා ආර්ථිකය පොඩක් පැත්තකට දාලා ජන ජීවිත ආරක්ෂා කරගන්න මේ විද්‍යානුකූල රට වැසියමට යන්න මේ කාණ්ඩුව සිකුරාද වෙනකොට නොකරොත් මේ රටේ සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාරයේ විදියට අපි සඳුදා දිනේ සිට රාජ්‍යාංශයට පෞද්ගලිකාංශයට ඒ වගේම අර්ධ රාජ්‍යාංශයට කියනවා නිවෙස් වලට වෙලා ඉන්න කියලා මීට මාස ඒකට පෙර ඩෙල්ටා ප්‍රභේදයක් ගැන හිතපු නැති නිසා තමයි අපි අද මේ දුක විඳින්නේ මේ රටේ ආර්ථිකයක් ආරක්ෂා කළ යුතු නම් ඇයි අර සමාජගත වීමකින් තොර කාලයකදී රටේ ආර්ථිකය වහලා ලොක්ඩවුන් කරේ මෝඩ වේදියට ඒ මෝඩ තීන්දුවක් ගත්තා නම් ඒ කාලේ අද ඒකට ලැජ්ජාවෙන්ද මේ වහන්නේතු ඉන්නේ කියලා මං අහන්න කැමතියි අද ලොක්ඩවුන් කරන්න ඕනෑම වෛද්‍ය විද්‍යාවක් හදාරන වෛරස් විද්‍යාව හදාරන ඒ ලෙවල් ශිෂ්‍යෙක්ට පවා තේරන දෙයක් තමයි වෛරසය පාලනය කළ යුතු මිසක් රෝගය පාලනය කරන්න නෙමෙයි අපි උත්සාහ කරේ
මේක තේරුම් ගන්න බැරි රජයක් නම් ඉන්නේ අපිට සිද්ධ වෙනවා ඒක තේරුම් කරලා දෙන්න මේ වගේ උද්ඝෝෂණ කරන්න රටේ වැඩිම කොරෝනා මරණ වාර්තා කරන මොහොත වෙනකොට ජාතික රෝහලේ ඊයේ දිනේ පමණක් කොරෝනා මරණ 28ක් ඉතින් මේ තත්ත්වය තුළ මෙම රෝගීන් සමග පැය 24ම ගැවෙතෙන කාර්ය මණ්ඩලයක් විදිහට හෙද කාර්ය මණ්ඩලයට මේ මරණ දිහා බලා ඉන්න බෑ අනිත් පැත්තේ රෝගීන්ට අවශ්‍ය පහසුකම් ඒ සියලු දේවල් ලබා දෙන්න බලධාරීන් අසමත් වෙලා තියෙන තත්ත්වය තුළ හෙද කාර්ය මණ්ඩලයත් ආසා දෙන්න දැඩි ලෙස ගොදුරු වෙමින් තියෙන මොහොතක වහාම මේකට සෞඛ්‍ය අමාත්‍යාංශ ආණ්ඩුව මැදිහත් වෙලා විසඳුමක් ගත යුතුයි රාගම රෝහලේ සේවය කළ වෛද්‍යවරයෙකු කොවිඩ් රෝගය ආසාදිනේ වී එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී අද උදෑසන මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි වෛද්‍යවරයෙක්. කොවිඩ් ආසාදිනේ වූ දුම්රිය සේවකින් රඳවා ප්‍රතිකාර කිරීම සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නිරීක්ෂණයට රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද එක් වුණා. සෑම ප්‍රතිකාර මධ්‍යස්ථානයක්ම රෝහලකට සම්බන්ධ කරනවා. ඒ රෝහලේ අධීක්ෂණය යටතේ තමයි ඒ කටයුතු සිදු කරන්නේ. ඉතින් මට ඉල්ලීමක් කෙරුණා පහුගිය කාලේ මේ වර්ධනය පිළිබඳව අපි සාකච්ඡා කරපුවම මේ කාරණා කඩිනමින් කරලා දෙන්න කියන කාරණේ සාධාරණ ඉල්ලීමක් උනත් අපි බලාපොරොත්තු වෙන හැකි ඉක්මනින් මේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සෞඛ්‍ය මාත්‍යංශය වාර්තා කරන්නේ කොවිඩ් නියුමෝනියා මරණ පමණක් බවටයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරන්නේ. වහම සත්‍ය දත්ත රටට ලබා දෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටිනවා. මේ වෙනකොට සිදුවෙන මරණ සංඛ්‍යාව කොවිඩ් නියුමෝනියා තත්ත්වයෙන් සිදුවෙන මරණ සංඛ්‍යාව තමයි අපි ඉදිරිපත් කරන්නේ. නැත්තම් අපේ සෞඛ්‍යංශවල ලබා දෙයි. කොවිඩ් එක්ක ඇතුළත වෙලා තියෙන සියලු මරණ සංඛ්‍යාව ගත්තොත් මීට වැඩිය ඉහළ යන්න පුළුවන්. ඒ හින්දා දැනට 200කට ආසන්න සංඛ්‍යාවක් මිය යමින් පවතිනවා. මේ මිය යන ජනතාව සියලු දෙනාගේම ආදාන කටයුතු වල ඉඳලා සියලුම කටයුතු ඉතාමත්ම බැරෑරුම් තත්ත්වයෙන් ඉතාමත්ම අපහසුතාවයකින් අපි කරගෙන යන්නේ රෝහල් සියල්ලකම ඇඳන් ධාරිතාව පිරියමින් පවතිනවා. ඒ වගේම ICU බෙඩ් එකක් හොයාගන්න බැරුව වෛද්‍යවරුන් බොහෝම අපහසුතාවෙන් ඉන්නේ. රෝහල් වල එදිනෙදා කටයුතු කරගැනීමේ දැඩි අපහසුතාවයක් තියෙනවා. මෙවැනි තත්ත්වයක් යටතේදී රට කොයි ආකාරයෙන්ද හැසිරෙවී යුත්තේ කියන එක අංශයක් විතරනේ සියලුම අංශ කල්පනා කරන්න ඕනේ කාරණාව. අපිට මේ දත්ත විශ්ලේෂණය කරලා සැබෑ තත්ත්වය ජනතාවට, රජයට, ඒ වගේම සෞඛ්‍ය අංශවලට ලබා දී යුතුයි. ඉදිරි සති කිහිපේ කොයි ආකාරයෙන්ද අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එක. රට වසනවද නැද්ද කියනවත් හිතා ගන්න පුළුවන් ක්‍රමවේදයක් මේ වෙනකොට නැහැ. අපි ඒක අසාර්ථකයි. කොවිඩ් රෝගීන් පවා වර්ගීකරණය කරන්න වැඩි අවධානයක් යොමු කළ යුතු රෝගීන් ක්‍රිටිකල් රෝගීන් කෙලින්ම ඒ ප්‍රධාන රෝහලට ඇතුල් කරන්න දෙවෙනුව තියෙන කොටස ස්ටෙප් ඩවුන් හොස්පිටල්ස් වල මැනේජ් කරන්න ඉතාමත් මද රෝගී ලක්ෂණ පෙන්වන රෝගීන් නිවෙස් තුල තබා ප්‍රතිකාර කරන්නයි කියලා ඒ තමයි ක්‍රමවේදය ඇති කරලා තියෙන්නේ කිසිම රෝගියෙක්ව අතහැරලා දාන්න කටයුතු කරේ නැහැ ඔවුන්ව වෛද්‍ය අධීක්ෂණයක් යටතේ තමයි මේ දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වෙමින් රඳවා ගන්න කටයුතු කළේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඇප් එකක් ෂෙල්ෆ් ශීල් කියලා ඒ තුළින් තමන්ගේ ඔක්සිජන් තත්ත්වයේ ඒ පිළිබඳව යම් ඇසෙස්මන්ට් එකක් කරගෙන තක්සේරුවකට එන්න පුළුවන් ප්‍රමාද වෙලා ස්පිරිතාලෙට නායගෙන් තමයි ඇත්තටම ධාරිතාවට විශාල ගැටලුවක් ඇති වෙන්නේ මොකද ඒ අයට ලබා දෙන්න උනා සම්පත් ප්‍රමාණය ති විශාලයි නෑ දැන් ඉතින් ගෙදරට වෙලා තමයි ඉන්න වෙන්නේ කියන එක ඒ අදහස නෙවෙයි මේ නිවෙස් තුල නිරෝධායනය කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ සියලුම ශ්වසන රෝග තියෙන අයටත් කියන්න තියෙන පැහැදිලිව ඔබ එන්නත ලබා ගත යුතුයි මේ වෛරස් ඝනත්වයේ අඩුවෙන් තියෙනවා නම් අපේ සමාජය තුළ විකෘති ඇතිවීමේ හැකියාව අඩු වෙනවා. හැමෝගාම වෛරස් එක තියෙනකොට කොහේ හරි තැනක විකෘතියක් ඇති වෙනක වළක්වන්න තමයි. ශ්‍රී ලංකා විනිශ්චයකාරීවරුන්ගේ ආයතනයේ පැවති සමුළුව සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා සහ හිටපු කතානායකවරයා අද මාධ්‍ය නිවේදන නිකුත් කර තිබුණා. නීතිය ආධිපත්‍යයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට මින් බලපෑම් ඇතිවන බවයි විපක්ෂ නායකවරයාගේ අදහස. හිටපු කතානායකවරයා පවසන්නේ මේ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව රට හමුවේ කරුණු පැහැදිලි කළ යුතු බවයි. ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනයේ සමුළුව අධිකරණ ස්වාධීනත්වයට අතපොවන විස්සෙහි දුර්විපාකයක් ද යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබුණා. මෙය එක්තරා ආකාරයක බරපතල අනතුරු ඇඟවීමක් වන අතර අවශ්‍ය පරිදි අධිකරණ පද්ධතියේ හැසිරවීමේ රජයේ හෝ විධායකයේ අවශ්‍යතාවය අනුව මෙම සමුළුව පවත්වා ඇති බවයි මෙම නිවේදනයේ දැක්වෙන්නේ. විසිවන සංශෝධනයේ දුර්විපාක ලෙස නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් ඇතිවීම පිළිබඳව
මහජනතාවතුල තිබූ සැකය මෙවන් අනිසි බලපෑම් මගින් තවදුරටත් වර්ධනය වනු ඇති බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ. යුක්තිය ඉටු කිරීම පමණක් නොව එය ඉටු කරන ක්‍රියාවලිය පැහැදිලි විය යුතු බවත් මෙවන් බලපෑම් ඉදිරියටත් සිදුවීම වැළැක්වීම තුළින් අධිකරණයේ ස්වාධීනත්වයේ තහවුරු කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ සමාජ ක්‍රියාකාරීන් සහ පොදු ජනතාව අත්වැල් බැඳගත යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කරනවා. මේ සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතාද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා. රටේ සියලුම මහේස්ත්‍රාත්වරුන් කොළඹට කැඳවමින් පවත්වා ඇති සම්මන්ත්‍රණයේදී සිදුවේ ඇතැයි කියන තත්වයන් පිළිබඳව රටට විධිමත් කරුණු දැක්වීමක් සිදු කරන ලෙසට අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. පාකිස්තාන ශ්‍රී ලංකා නිදහස් වෙළඳ කිවිසුම යටතේ සහල් මෙට්‍රික් ටොන් 6000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මේ අතර පුද්ගලික සමුපකාර හවුල්කාරීත්වය යටතේ වීමෝල් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන්ද අද පැවති කැබිනට් හමුවේදී අදහස් පළ වුණා. පුද්ගලික සමුපකාර හවුල්කාරීත්වය යටතේ නව වීමෝල් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වැදගත් යෝජනාවක්. අපේ ජනතාවට විශාල පීඩාවට පත් වෙලා තියෙන මේ අධික සහල් මිල. පාකිස්තාන ශ්‍රී ලංකා නිදහස් වෙළඳ කිවිසුම යටතේ සහල් මෙට්‍රික් ටන් 6000ක් ආනයනය කරන්නට කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන්නා. වතරබවස 52ක්, ගිලන් රථ 50ක්, ඩබල් කැබ් රථ 62ක් ආනයනය කිරීම සඳහා ඉතාම අත්‍යවශ්‍ය කටයුතු වෙනුවෙන් අවසර දෙන්නටත් කැබිනට් මණ්ඩලය තීන්දුව කරා. සියලු විෂයන් මාධ්‍ය තුනෙන්ම ගැන්වීම සඳහා පියෝ ටීවී නාලිකා ජාලය ඔස්සේ නාලිකා 7ක් දැනට වෙන් කරගෙන තිබුණා. කැබිනට් මණ්ඩලය තීරණය කරා ඒ නාලිකා 7 20ක් දක්වා වැඩි කරන්න. මෙරට සියලුම පෞද්ගලික නාලිකා ජාතික වගකීමක් විදිහට සලකලා ඉතාම වැදගත් ප්‍රශංසනීය කටයුත්තක් මේ වෙලාවේ සිද්ධ කරනවා. පළවෙනිම වශයෙන්ම ගෙල්ලීම අර පූර්ව ළමාවිය දූපුතුන් වෙනුවෙන් මේ කාලයෙන් යම් ඉඩක් එකට වෙන් කරන්න. ඒ වගේම ආබාධ සහිත දූපුතුන් වෙනුවෙන් 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත වර්තමානයේට ගැලපෙන පරිදි සංශෝධනය කිරීම සඳහා මාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දීලා තිබෙනවා. පියෝ සිලෝන් ටී අපනයන සඳහා සන්නම ප්‍රවර්ධන යෝජනා ක්‍රමයක් වෙනුවෙන් ඉදිරිපත් කළද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දීලා තිබෙනවා. විදේශ විනිමය අර්බුදයක් ඇති නිසා ඉන්ධන අරපිරිමැස්මින් භාවිත කරන ලෙස ට්විටර් පණිවිඩයක් ඔස්සේ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉල්ලා තිබෙනවා. සමස්ත ලෝකයේම බරපතල ආර්ථික අර්බුදයන්ට මුහුණ දෙමින් ඇති බවයි අමාත්‍යවරයා සිය ට්විටර් පණිවිඩයේ සඳහන් කර ඇත්තේ. කොවිඩ් වසංගතයේ බලපෑම හමුවේ සංචාරක කර්මාන්තයේ ඇතුළුව අප රටට විදේශ විනිමය ගෙනෙන මාර්ග රැසක් මේ වන විට ඇහිරී තිබෙනවා. මේ හේතුවෙන් බරපතල විදේශ විනිමය අර්බුදයකට අප රට මුහුණ දී ඇති බව නොරහසක්. ඛනිජ තෙල් ආනයනය කරන රටක් වශයෙන් වසරකට ඒ සඳහා අප විශාල විනිමයක් වැය කරනවා. රට මුහුණ පා ඇති මෙම අර්බුදය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා සිය ට්විටර් ගිණුමේ ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබුණා. තිත්ත ඇත්තනම් අපි ඉන්නේ විදේශ විනිමය අර්බුදයකයි. 2021 මුල් මාස 6 ආනයන වියදමින් 18%ක් වැය වුණේ ඉන්ධන සඳහාය. අවසන් මාස 6 ඒ 25%ක් වීමටත් ඉඩ තිබේ. ඖෂධ සහ ප්‍රතිශක්තිකරණ එන්නත් පැණි අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා සීමිත විදේශ විනිමය ඉතිරි කර ගැනීමට ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරමු. උදේ ගම්මන්පිල මහතාගේ ට්විටර් පණිවිඩයෙන් කියවෙන්නේ ඉන්ධන පොලිමක් හා විදුලි කප්පාදුවක් කමින් සූන් බවයයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහුමාන් මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවේදී. අපේ තෙල් ඇමතිතුමා උදේ ගම්මන්පිල ඇමතිතුමා මේ ට්විටර් පණිවිඩයක් දාලා තිබෙනවා. අපි ඉන්නේ විදේශ විනිමය අර්බුදයකයි. ඉන්ධන සඳහා අවසන් මාස 6 25%ක් පමණ වීමටත් ඉඩ තිබේ. ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරමු කියලා පෙට්‍රල් ඩීසල් පොලිමත් එන්න ඉඩ තියෙනවායි කියන එක තමයි මේ තෙල් බාරව ඉන්න ඇමතිතුමා නොකිය කියන්නේ. කමින් සූන් එකක් ඊතුමා අපිට දීලා තියෙනවා. පෙට්‍රල් ඩීසල් පොලිම ඉදිරියේ තිරගත වෙනවායි කියන එක තමයි තෙල් බාරව ඇමතිතුමා දැන් ට්විටර් පණිවිඩ මාර්ගයෙන් අපිට කියලා තියෙන්නේ. හෙට අනිද්දා වෙනකොට අපි ගෙවල් වල තිබෙන ෆුස් සයිකල් කරත්ත ඒ ඔක්කොම ලෑස්ති කරගන්න වෙනවා. ඒ කියන්නේ ඉදිරි මාස කීපය තුළදී අපිට විදුලි කප්පාදුවකුත් එන්න පුළුවන් කියන එක තමයි උතුමා කියන්නේ. මොකද අපි දන්නවා අපේ රටේ බලාගාර වලින් වැඩි ප්‍රතිශතයක් බලාගාර වැඩ කරන්නේ ඩීසල් වලින්. කොරෝනා පිළිබඳ පාලනය කිරීම දෙවියන්ට බාර දීලා හිටපු ඇමතිවරේ අඬගාලා ඒතුමාට ජනාධිපති බාර දීලා තියෙනවා. ඒකෙන් තේරුම් වෙන්නේ ජනාධිපතිතුමත් මේ කොරෝනා පිළිබඳ ප්‍රලමනාකරණය සටන දෙවියන් මාංශයට බාර දීලා ඉවරයි මම හිතනවා. තමන්ගේ පරාජය ප්‍රසිද්ධෙන් මේ අවස්ථාවේදී පිළියරගෙන ඉන්නවා කියලා මම හිතනවා. සති දෙක තුනක් ලොක්ඩවුන් කරන්න බැරි හේතුව මොකක්ද? ඇයි මේ උද්දච්චකම? ඇයි මේ මහාන්තත්වේ කරුණා කරලා මේ සෞඛ්‍ය විශේෂඥයින්
කියන දේවල් කරන්න මේ සති දෙක තුනක් මේ රටේ ජනතාව කොහොම හරි ඉවසක නිඳි මම මේ විශේෂයෙන්ම කියන්න ඕනේ මෙන්න මේ උද්දච්චකම තමයි ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට තිබ්බේ හැබැයි ඊළඟ මැතිවරණයේදී ගෙදර යන්න උනා විදායක ජනාධිපති දුරය සංශෝධන සහිතව ඉදිරියට ක්‍රියාත්මක විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේ කම්රාජ් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. එමෙන්ම දැනට තිබෙන පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයේද වෙනස් විය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. අපි ජනාධිපතිවරණය මේ ලෙසම තබාගත යුතු ජනාධිපති ක්‍රමය මේ ලෙසම තබාගත යුතුයි කියලා අපි විශ්වාස කරනවා. විදායක ජනාධිපතිවරණය අයුතු ලෙස බලය පාවිච්චි කිරීමට එරෙහිව යම් විධිවිධාන ප්‍රමාණයක් සම්බන්ධ කර යුතුයි නැත්නම් ගෙනා යුතුයි කියලා අපි කල්පනා කරනවා. ඒ වගේම දුත්තපුර ඇසියන්ට ජනාධිපති ධූරයට ඉල්ලීමට අවශ්‍ය කරන නීති රීති අහෝසි කළ යුතුයි කියන කාරණයක් අපි මෙහිදී ඉදිරිපත් කරා. කාලීන අවශ්‍යතා මත ජනාධිපති ධූරයේ යම් යම් බලතල සංශෝධනය කිරීම සඳහා වන ක්‍රියාවලියක් ඉෂ්ට කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම මෙහිදී රටක් තුල එක ක්‍රමයක් එක්කෝ ජනාධිපති ක්‍රමය හෝ වෙස්ට්මින්ස්ටර් ක්‍රමය පදනම්ව රටක් තුල තිබිය යුතුයි. අර්ධ වශයෙන් ජනාධිපතිවරයාගේ බලතල අග්‍රාමාත්‍යවරයාට පැවරීම තුල ඇති වෙලා තිබුණ අර්බුදය නිමා කරන්න පුළුවන් වෙන්නේ එක්කෝ ජනාධිපති ධූරය පාත්වා ගැනීම නැතිනම් වෙස්ට්මින්ස්ටර් ක්‍රමයකට යාම කියන අදහස තමයි අපි තිබෙන්නේ. ඒ නිසා මම හිතන්නේ විදායක ජනාධිපති ධූරය සංශෝධන සහිතව ඉදිරියට ක්‍රියාත්මක කළ යුතුයි කියන යෝජනාව අපේ තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධව දැනට තිබෙන ඡන්ද ක්‍රමය වෙනස් විය යුතුයි කියලා අපි යෝජනා කරන්නේ. කොට්ටාෂයට වග කියන මන්ත්‍රීවරයෙකු සහිත පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයක් ගෙනා යුතුයි කියලා. ඒ මැතිවරණයේ ඉදිරිපත් කරන ජාතික ලැයිස්තුව තුලින් පමණක් නාම යෝජනා ඉදිරිපත් වූ අපේක්ෂකයන් තුලින් පමණක් පාර්ලිමේන්තුවට පත් කිරීම කළ යුතුයි කියන යෝජනාව අපේ ආවා. ඒ අයත් ද්විත්වපුර ඇසිභාවය දරණ අය නොවිය යුතුයි කියන මතයේ දැඩි ලෙස පක්ෂයේ විදියට අපි ඉන්නවා. ඊළඟ බලය විමධ්‍යගත කිරීමේ ක්‍රියාවලියට තිබෙන පළාත් සභා ක්‍රමය අපි යෝජනා කරනවා දිස්ත්‍රික් සභා ක්‍රමයක් පිහිටුවිය යුතුයි කියලා. විශේෂයෙන්ම මැතිවරණ වියදම් සීමා කිරීම සඳහා වන ප්‍රතිපාදන වහාම සකස් කළ යුතුයි කියන කාරණය. ඒ වගේම අල්ලස් ත්‍යාග තුඩු පඳුරු බෙදා දීම වැනි ක්‍රියාවන් කරන අපේක්ෂකයාගේ අපේක්ෂකත්වය අලංකරීම පළවෙනියෙන් දෙවනුව ජයග්‍රහණය කරයින් පස්සේ ජයපරාජය නොතකා ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග අරගෙන ඌව එම ධූරයෙන් ඉවත් කිරීම සඳහා වන ක්‍රියාමාර්ග ගත යුතුයි කියන කාරණය. ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනකදී පවත්විය යුතුයි කියන කාරණය සොයා බලා කටයුතු කළ යුතුයි. කොවිඩ් එන්නත මිලදී ගැනීමට ඩොලර් අවශ්‍ය බව රාජ්‍ය මාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා. කර්මාන්ත ශාලා වසා දැම්වොත් රටට ඩොලර් නැතිවන බවයි රාජ්‍ය මාත්‍යවරයා පවසන්නේ. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවේදී. රටක් සම්පූර්ණයෙන්ම වහන්න බැරි. ඒක හේතුවක් තමයි අපිට ඩොලර් ටිකක් මේ රටට ගෙන්න ගන්න තියෙන කර්මාන්ත සම්පූර්ණ වැහුනොත් මේ ඉන්ජෙක්ෂන් එකවත් අපිට ගෙන්න ගන්න බැරි වෙයි. මේ ඉන්ජෙක්ෂන් එක නිකන් හම්බෙන ඉන්ජෙක්ෂන් එකක් නෙමෙයි. මේ එන්නත් කරන වැඩසටහන සඳහා රජය සම්පූර්ණයෙන්ම ලංකාවේ මුදල් නෙමෙයි ඩොලර් පාවිච්චි කරලා තමයි මේ එන්නත් කරන වැඩසටහන කරන්නේ. දිවයිනේ රෝහල් රැසක බරපතල ඖෂධ හිඟයක් මතුවැතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා. ඒ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී. රට ඉතාම භයංකාර නරක තැනකට පත් වෙලා තිබෙනවා. මානව සම්පත සම්පූර්ණයෙන්ම බරපතල ඛේදවාචකයකට මූණ දෙමින් සිටිනවා. ජීවිතවලින් සෑම පැයකම ජීවිත ගණනාවක් ජාතියට අහිමි වෙමින් තිබෙනවා. මේ යන තත්ත්වයේ ඉතාම නරක තැනකට ගමන් කරමින් තිබෙන්නේ කොළඹ මහරෝහල ශික්ෂණ රෝහලට ඉරගත්තොත් කරාපිටිය මහරෝහල මහනුවර මහරෝහල යාපනයේ මහරෝහල මේ සියලුම රෝහල් පද්ධතිය තුළ ධාරිතාව ඉක්මවා යමින් තිබෙනවා. වෛද්‍යවරුන්ට තම සේවය කළ නොහැකි තැනට පත් වෙමින් තිබෙනවා. MOH ඔෆිස් 360ක් ලංකාවේ තිබෙනවා. මේ 360ම කඩා වැටෙන තැනට ගමන් කරමින් තිබෙනවා. රෝහල් පද්ධතිය තුළ ඉතාම නරක විදියට භයංකර විදියට අවශ්‍ය කරන ඖෂධ වර්ගවල ප්‍රධාන හිඟයක් ඇති වෙලා තිබෙනවා. ඔබේ කෝවිඩ් ලෙඩෙක් හිටියත් ළඟ ඥාතීන්ට පණිවිඩ ලැබෙනවා අහවල් බෙහෙත් වර්ගය එළින් ගේන්න කියලා. එළිය ගිහිල්ලා හෙව්වාම එළියෙත් ඒ බෙහෙත් වර්ගය ගේන්න බැරි තැනට පත් වෙලා තිබෙනවා. රෝහල් 1060 තුලම ලංකාවේ බරපතල බෙහෙත් වර්ගවල හිඟයක් ආරම්භ වෙලා තිබෙනවා. අපේ රට තුල මොනතරම් ගැටලු තිබ්බත් සතුටු විය හැකි ප්‍රධාන කාරණාවක් තිබෙනවා.
ඒ අපේ බොහෝ මිනිසුන් ළඟ ඇති මනුස්සකම සමස්ත වෛද්‍ය ශාස්ත්‍රයේම බරපතල ඔක්සිජන් අර්බුදයක සිටින බව අප දන්නවා ඉන්දියාවෙන් සතිපතා ඔක්සිජන් ගෙනීමට රජය තීරණය කළ බවත් අප දන්නවා මේ අවස්ථාවේ අපේ රටේ ඇඳන් 224කට ඔක්සිජන් ලබා දුන් නිහඬ කතාවක් රටටම කියන්නයි අපේ සූදානම මැට්‍රික්ස් අපේ රටේ ප්‍රධාන පෙළේ ඉංජිනේරු විසඳුම් ලබා දෙන ආයතනයක් රට මුහුණ දී සිටින අවාසනාවන්ත තත්ත්වයේ තේරුම්ගත් එහි ඉංජිනේරුවන් නව තාක්ෂණික ක්‍රම යොදා ගනිමින් රෝහල් ඇඳන් සඳහා ඔක්සිජන් ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළා. එහි පළමු පියවර ලෙස දොම්පේ රෝහලේ ඇඳන් 5කට ඔක්සිජන් ලබා දීමට සමග වූ ඉංජිනේරුවන්ට හැකි වුණා. මේ සමාජ සත්කාරයේ පිළිබඳව දැනගත් ආදි ආනන්දියන් විශාල පිරිසක් සොකමැත්තෙන් මේහා එක් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස අදවන විට රෝහල් 35ක ඇඳන් 224ක් සඳහා ඔක්සිජන් සපයාති වෙනවා මේ පිළිබඳව කතා කළ මැට්‍රික්ස් ආයතනයේ ප්‍රධාන ඉංජිනේරු නලීන් බොල්ලෑගල මහතා අපේ ආයතනයේ පිරිවැයින් දොම්පේ වතුපිට වල කිරිබජුර ඇතුළු රෝහල් ගණනාවක මෙම පද්ධතිය සාර්ථකව ස්ථාපනය කිරීමට සහ භාවිතා කිරීමට හැකි වුණා. මෙය ප්‍රචලිත වීමත් සමගම ආදි ආනන්දිය කණ්ඩායමක් විසින් මෙම පද්ධති 23ක් සඳහා අනුග්‍රහය දක්වා ඇඳන් 120ක් සඳහා වෝල් ඔක්සිජන් නිපදවීමට අපාට අනුග්‍රහය දක්වනු ලැබුවා. ඇති හැකි මෙරට ආදරණීය පුරවැසියන්ට අප ආයාචනා කරන්නේ කොවිඩ් වලට ගොදුරු විය හැකි ජීවිත බේරා ගැනීමට එක්විය යුතු බවයි. ඒ සඳහා මෙරට රෝහල් තුල පහසුකම් වැඩි කිරීමට ඔබට හැකි පමණින් දායක වන ලෙස අප ඉල්ලා සිටිනවා. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් හිටපු අධ්‍යාපන අමාත්‍ය ජුවෙල් පීරිස් මහතා අද දින විදේශ කටයුතු අමාත්‍යංශයේ වැඩ බාර ගනු ලැබුවා. එම අවස්ථාවට හිටපු විදේශ කටයුතු අමාත්‍ය දිනීෂ් ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. කොරෝනා වසංගතය හමුවේ මේවන විට විශාල ප්‍රමාණයක් වෙළඳසැල් වසා දමා තිබෙනවා. ඒ අනුව ඩිජිටල් තාක්ෂණය උපයෝගී කර ගනිමින් පාරිභෝගික ජනතාවට බාණ්ඩ ලබා ගැනීමේ ක්‍රමවේදයක් අද ආරම්භ කර තිබෙනවා. නරහිම්පිට ආර්ථික මධ්‍යස්ථානයේදී මෙම වැඩසටහන ආරම්භ වූයේ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එළඹෙන දෙවන දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය ප්‍රථම වරට Zoom තාක්ෂණය ඔස්සේ තම පාක්ෂිකයින් සමග සැමරීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළා. රුපියල් අව ප්‍රමාණකරණ ලෙස බලපත්‍ර ලාභී බැංකුවලින් ඉල්ලීමක් සිදු කර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ බලපත්‍ර ලාභී බැංකුවලට වහාම බල පැවැත්වෙන පරිදි රුපියල් අව ප්‍රමාණකරණ ලෙස නිල වශයෙන් දැනුම් දී ඇති බවට විවිධ පණිවිඩ හුවමාරු වන ආකාරයේ නිරීක්ෂණය වී ඇති බවයි. කෙසේ වෙතත් එවැන්නක් සඳහා පදනමක් නොමැති බවත් විනිමය අනුපාතය තීරණය කිරීමේදී මහ බැංකුව සිය ස්ථාවරයේ හෝ මෙහියුම් විධානයන්හි වෙනසක් සිදු කර නොමැති බවත් අදාළ නිවේදනයේ දැක්වෙනවා. රටම කොවිඩ් වසංගතයට ගොදුරු වෙමින් පවතින මොහොතක අපි ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටින්නේ ඔබෙත් ඔබේ දරුවන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් පරිස්සමින් කටයුතු කරන ලෙසයි. ඔබේ ජීවිතේ වටින්නේ ඔබට සහ ඔබේ ආදරණීයන්ට පමණයි. ඔබට ආරක්ෂාකාරී දිනයක් පතනවා. යලිත් හමුවෙමු හෙට උදැසන 6ට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.